ඔව ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණය අවසාන වුණා. ඇල්පිටිය ප්‍රාදේශ සභාව සඳහා පොජනක්ෂත් පිරිමුණ තරඟ කළා. ඒ අනුව ලැබුණු චන්ද ප්‍රමාණය අනුව මන්ත්‍රී ධුර දෙකක ඒ දායකත්වය අපිට ලැබුණ. ඒ අනුව අද උදෑසන ඒ මන්ත්‍රී ධුර දෙක සඳහා කොට්ටාස 17න් වැඩිම ප්‍රතිශත ලබාගත් කොට්ටාස දෙකේ අපේක්ෂිකාවකුත් අපේක්ෂකයෙකුත් පක්ෂයේ විසින් තෝරාපත් කිරීමට කටයුතු කළා. නෑ පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යටතේ තමයි ඒ මන්ත්‍රී ධුර දෙක හිමිවෙලා තිබෙන්නේ. මැතිවරණයට තරඟ කළේ පුටුව ලකුණ යටතේ පොදුජන එක්සත් පෙරමුණ යටතේ. ඒක ලේකම්වරයා විදිහට තමයි මම ඒ පත්වීම ලබා දීම සිදු කරන ලැබුවේ. දැන් මේ වන විට අර සිලින්ඩරයේ ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් ප්‍රශ්න පැනල ඔබතුමාට ඒක ලැබෙනවද? මොකද ඒ තත්ත්වය? ඔව් නෑ විශේෂයෙන්ම සිලින්ඩරයට අපට යෑමට සිද්ධ වුණේ පසුගිය කාල සීමාව තුරදී මේ රටේ ආර්ථිකය කඩාවැටුණාට පස්සේ වගකීම් බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ වගකීම් බාර අරගෙන යම්කිසි ආකාරයක සාධනීය වශයෙන් කටයුතු කරපු නිසා තමයි ඒ වෙලාවේ අපි තීරණය කළේ ඒ මැතිවරණයේදී ජනාධිපතිවරණයට තරඟ කරන ලද සියලුම දේශපාලන පක්ෂ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීම සුදුසුයි කියන එක. අපි මොනම ආකාරයකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාල ඒ පක්ෂවලට ගිහිල්ලා මැතිවරණ තරඟ කළේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ස්වාධීන පක්ෂයක් විදිහට තමයි යම්කිසි ආකාරයක ඒ මැතිවරණයට අපි තරඟ කිරීමක් සිද්ධ කළේ. ඒ නිසා අපි ඒ මැතිවරණයේදී තරඟ කිරීමේදී යම්කිසි ආකාරයක එකඟතාවයක් පළ කරලා තිබුණා. මන්ත්‍රී ධුර තේරීපත් වෙන සංඛ්‍යාව අනුව ඒ පක්ෂවලට ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුර හිමි වෙනවා කියලා. ඉතින් ඒ අනුව මන්ත්‍රී ධුර 3යි හිමි වෙලා තිබෙන්නේ. ඒ මන්ත්‍රී ධුර 3න් මන්ත්‍රී ධුර 2ක් පොදුජන පෙරමුණේ ස්වාධීන වුණු කණ්ඩායමට හිමි වෙලා තිබෙනවා. එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුර 2කින් එකක් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතුයි. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් නවසන්ධානයත් ඒ ඉල්ලීම සන්ධානයේ ලේකම් විදිහට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව අපි විශේෂයෙන්ම ජාතික ලයිස්තුව සඳහා අපි නාම යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ජනාධිපති නිත්‍ය ෆයිස මුස්තපා මැතිතුමා, ඒ වගේම වෘත්තීය සමිති නායකෙක් විදිහට ලෙස දේවේන්ද්‍ර මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ අය අතුරින් අපි ඒ නමක් අපි යෝජනා කරලා යවලා තිබෙනවා. නෑ විශේෂයෙන්ම දැන් මේ වෙලාවේ අපි නිහතමානී විය යුතුයි. මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ඉදිරියේවත් අපේ අඩුපාඩුකම් නිවැරදි කරගත යුතුයි. විශේෂයෙන්ම අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ජාතික ලයිස්තුවෙන් අපේක්ෂකයෙක් පත් කර ගැනීම පිළිබඳව අපි ලැජ්ජා වෙන්න ඕනේ. බොහොම පැහැදිලිව මේක අඩුපාඩුවක්. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයන් තියාගෙන අපිට ඉදිරි දේශපාලනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවන් නිවැරදි කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකෙන් දකින්න ඇත්තටම මේ දැන් මෙච්චර පල්ලෙහාටම බැහැලා පක්ෂ කුලල් කා ගන්නවා මේ ජාතික ලයිස්තුවෙන් යන්න කුලල් කා ගන්න තත්ත්වයක් දකින්නම ලැබෙනවා. සම්පූර්ණයෙන් මේක අපි ප්‍රතික්ෂේප කරනවා නොවිය යුතු දේවල්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි මේවා පිළිබඳව නිවැරදි කරගෙන ඉදිරියට යෑම පිළිබඳව තමයි අපි විශේෂම කටයුතු කළ යුතු. ලැබුණ නැත්තම් මොකද කරන්නේ? හිමි විය යුතු නීත්‍යානුකූලව තිබෙන තත්ත්වයන් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. බොහොම පැහැදිලි අපේ අයිතිය ලබා ගැනීම වෙනුවෙන්. දැන් මේ වෙන විට දැන් රවි කොණාරායක මහතා එක මන්ත්‍රී ධුරයක් ඔහු විසින් අරගෙන තියෙනවා. ඔහු ඒක ඒ ගැසට් නිවේදනයකුත් දැන් පළ වෙලා තියෙනවා. දැන් ඒකට තව එකයි ඉතුරු. මේකට කොහොමද දෙතුන් දෙනෙක් ඉතින් ඒ එක එක වෙනුවෙන් තමයි අපි ඉල්ලීම් කරලා තිබෙන්නේ. දැන් විශේෂයෙන්ම මෙහිදී අපි ගත යුතු දේ තමයි මම මුලිනුත් සඳහන් කළේ මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ලබා දීපු පණිවිඩය පිළිබඳව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අද වන විටත් අවබෝධයක් ලබාගෙන නැහැ කියන එක නිහතමානීව අපි පිළිගත යුතුයි. ඉතින් මේ නිසා අපි මේ වගේ අඩුපාඩුකම් තියාගෙන ඉදිරි දේශපාලනයක් කරන්න අපේ රටේ පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි බොහොම පැහැදිලිව මේ ප්‍රශ්න එලිපිට කතා කරලා විසඳ ගන්න අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ විනයගරුක දේශපාලන පක්ෂයක් විදිහට. ඉතින් මේ නිසා අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ තත්ත්වයන් නිවැරදි කරගෙන අපි බොහොම විනයගරුකව කටයුතු කිරීම තමයි අද කළ යුතු වන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි පෙනී හිටියේ. ඒ වෙනුවෙන් තමයි අපි පෙනී හිටින්නේ. ඉදිරියේ පවත්වන බලත්
පාලන සභාව පළ මේ පළ පළ සභාව මැතිවරණයට සහභාගී වෙන්නේ මේ පුටුවෙන්ද නැත්නම් ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයක් සඳහාම බොහොම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයකින් තමයි අපි ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ සන්ධානයේ වටා සියලුම දේශපාලන පක්ෂ ඒකරාශී කර ගැනීම වෙනුවෙන් අපි කටයුතු කරනවා පුටුවෙන්ද කරන්නේ මොකද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයක පුටුව වෙන්න පුළුවන් බුලත් කොළේ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයකින් තමයි අපි විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයක්ම අපි තරඟ කරන්නේ ඉතින් නිසා අනිකුත් සියලුම බලවේග අපි මේ මට ඒකරාශී කර ගැනීම වෙනුවෙන් තමයි අපි වෙහෙස මහන්සියලා කටයුතු කරන්නේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් හැටියට නම් දරාගෙන ඉන්නේ දයාසිරි ජයසේකර මහතා. නෑ චාමර සම්පත් මැතිතුමා බදුළු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක් විදිහට තේරීපත් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි මේ සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දයාසිරි ජයසේකර මැතිතුමා විතරක් නෙමෙයි අනිකුත් සියලුම දේශපාලන පක්ෂවලට අපේ පක්ෂින් හැරදාලා ගිය සියලුම අය සමග සාකච්ඡා කරලා මේ අය ඒකරාශී කර ගැනීම වෙනුවෙන් තමයි අපි වෙහෙසෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. ආදුරා සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ඉමල්සිරිපාද. නෑ දැනට ඉතින් ඒ පිළිබඳව දැන් අද උදේත් දැන් මේ කාර්යාලය එතුමා ඇවිල්ලා අපි මේ පක්ෂ කාර්යාලය තුල ඉඳගෙන අපි කටයුතු කරනවා. ඒ අනුව අපි මේ සියලුම පාර්ශ්ව ඒකරාශී කර ගැනීම වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. ගම ගොඩ සිදා දියේ කවුරුත් පාහැ ඕන දෙයක් අරගන්නයි විකුණන්නයි සෙට් වෙන්න. Rasutamaka.lk එකට නැති දෙයක් නැති තැනක්.